මල්ලි සිින්දුහනා වගේ සිින්දුහනාද අවෝ එම ඔබ මූුණ පොට දිලිසෙනවානේ පූර්ණ මාම්බෙන කියද ඔවු ඇයි පොඩ මේ පෙම් පාටක් වගේ වැටල දී නමු ඒ ඔබ ඒ අරන්න මචන් ඒකට තමයි ති මම කිය දැන්ඹේ ප්‍රේම වසන් දෙනේ මේ ඇතුව දැමචන් පොඩි බයකුත්ති මචන් මේ ගෙතරත් නැතුව වත්තෙත් නැතුව මෙම ෆ්‍රී බර්ඩ් වගේ තව කොච්චර කාලයක් පියාබන්නද කියලා කවද ගත්තත්ත ඊට පස්සේ ඉතින් යුද්ධ පටන් ගන්න බෑ නේද? මචං අර නර්මදාගේ යාළුවා පූජා ඒකේ මාව හම්බෙන්න ආවා. බල දෙන්නගෙත් ගැනත් නිකන් ග්ලාවට ලාවට ඇහුවා. ඉතින් මොනාර කිව්වද? මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ ඕක ගිහිල්ලා නර්මදාගේ කණේ තිබ්බුත් එහෙම දන්නවනේ ගිනි විජ්ජුම්බරයක් වෙන්නේ. මොන්දලට කිව්වේ නැත්තේ? මම කිව්වද මම මෙහෙම නැගේ. සුද මචං ඒකට කියනවා. මහ ගල් අන්ඩ කෙල්ල නර්මදා වගේ පටනම් මාර බය මේ අයමත් පත්තු ඇ මමජන් ඉස්සල්ල මම්ම හම්පය හම් වෙලා මේ ගෙන කතා කරගෙන එමන තෙක් මට ගෙත නැඩෙනවා අද පූජා කොහෙද ගියේ? අද හවසනම්ම යාළුවෙක් හම්බෙන්න කියලා ගියා. ඒක තමයි. මම ඔෆිස් ගිය වෙලාවේ පූජාව දැක්කේ නැහැ. මට පූජාත් එක්ක බොහොම වැදගත් දෙයක් තියෙනවා කතා කරගන්න. මොකද්ද මිස්ටර් ඩග්ලස්? දැනටමත් ඔයා ඒ ගැන බලනවා තමයි. නමුත් පූජා නර්මදා ගැන මීට වඩා ටිකක් සැලකිල්ලෙන් බලා කියාගත්තොත් හොඳයි. ඔෆිස් වැඩ නොකෙරුණත් කමක් නැහැ. මට ඒ වැඩේ කරලා දෙන්න. ඇයි? එයාට මොකද ප්‍රශ්නයක්ද? නෑ ඉතින් ප්‍රශ්නයක් වෙන්න කලින් ඒකට විසඳුම් හොයන එක හොඳයිනේ. මට ඕනනම් පූජකේ ආරක්ෂාවට පිස්ටල් එකක් උනත් දෙන්න පුළුවන්. පිස්ටල් එකක් මේ මට ඒවා පාච්චි කරලා පුරුද්දක් නෑනේ මිස්ටර් ඩග්ලස්. ඒකට වෙන කෙනෙක් හොයාගන්න ඕනේ. වෙන කෙනෙක් හොයාගන්න? ජාතික ක්‍රීඩා උළෙලකදී බෙස් ෂූටර් වෙච්ච කෙනෙක් ඉඳද්දී මම වෙන කෙනෙක් හොයන්නේ. ඒත් මිස්ටර් ඩග්ලස් මං ඒ සෙල්ලමෙන් ඈතලා ගොඩක් කල් ඉස්කෝලේ යන කාලෙම වගේ. ඒත් ඉතින් පූජා දැන් බැරිවෙන්න පැරිකමක් නෑනේ. මෙන්න මේක තියාගෙන හොඳට ප්‍රැක්ටිස් කරන්න ගන්න. ගුඩ් ලක් පූජා. දෙන දෙයියෝ ගිට ගෙනල්ලම දෙනාලු. ඒත් මේක ආයුධයක් නේ. කාට පත්තු වේද කියලා කවුද දන්නේ? මෙන්න ඉතේ. ඉතින් ගෙදර ඉඳන් එනකොට අපිට මොනවද ගෙනාවේ? ඔන්න අම්මා මොනවද පාර්සලයක් දුන්නා. මං ඒක ප්‍රිත්මට දුන්නා. ඒක නෙමෙයි නංගි. අසංක හම්බුනේ නැද්ද ඊට පස්සේ? මොකද මේ කලබල වුනේ? හම්බුණා. අය කොහොමද ඒක දන්නේ? මං දැනගත්තේ ඔයාගේ හිනාවෙන්. ඔයා ඉතින් සතුටෙන් ඉන්න වෙන විදියක් නැහැ නේද නංගි? මං දැන් ඔයා ගැන හොඳට දන්නවා.
අසංක වදත් හම්. අපච්චි දන්න නෑ නේද? අපූනේ මට දුකයි. ඒ වුණාට තින් කොහොමද කියන්නේ? ඒත් මං කවදාවත් අපච්චිට බොරුවක් කියලා නෑ. ඒත් ඉතින් එදාර වෙච්ච ප්‍රශ්නෙන් පස්සේ කොහොමද මේ දේවල් කියන්නේ? ඒකද මේනංගේ අසංක මොකද කියන්නේ? අම්මලා කොහොමද කැමති කරගන්නම් කියන්නේ? අනේ මන් ද ඉතින් ඕවන රිද්ම දන්නවද මේ දේවල්? දන්නවා. ඒත් අයිය හැම දෙම කියන්න බෑනේ. අයිය තමයි ඉතින් ඉන්නේ කොයි දේටත්. පූර්ණිමා, ජීවිතේ අපි ප්ලෑන් කරන දේවල් සිද්ධ වෙන්නේ අපි හිතන්නේවත් නැති විදිහට. අඩු ගන්න මේ ප්‍රශ්නේ මොනවා හරි වෙනකම්වත් සතුටින් ඉන්න. අසංකත් එක බෑයි. එයාට මම කොච්චර කිව්වත් මම ළඟ ඉන්න බෑ. මේ සත්‍යන්ත ට්‍රිප් එකක් යනවායි කියලා ඒකට එන්න කියලා පොඩ කරදරේ. ඉතින් ඇයි නොයන්නේ? සමහර විට නංගි ඒ දවස ජීවිතේ ලස්සනම දවසක් වෙයි. කොහොමටත් අන්තිමේදී අපිට ඉතුරු වෙන්නේ ওই ලස්සන මතකයන් විතරයි. මම කොහොමද යන්නේ? මම අප්පච්චිට මොකද කියන්නේ? හැමදාම බොරු කියන්න බෑනේ. හරි. ඒක මම බාර ගන්නම්කෝ. ඔන්න මේ පාර ඔයා වෙනුවෙන් මම බොරුවක් කියන්න. යන්න හරි එක්කෙනා තමයි. මේ මචං පූර්ණිම අයිද බං මාත් එක්ක ඇවිදින්න යන්න. අයියා උඹට කිව්වේ නැද්ද? නෑනේ. ෂි. මාර අප්සෙට් එකනේ. ආයෙ තින් කවදා හම්බෙද්ද දන්නේ නෑනේ. මහල්ලා තියනවද? පරණ සින්දුවක් තියනවා මෙන්න මෙහෙම. කොහමද? ඔබ උතන අවදී. මා මෙතන අවදී. සිටියෝතින් කෙලෙසද සිහිනෙන්වත් හමුවන්නේ කියලා. නේ? ඇත්තටම යා මේ වෙලාවේ නිදිත් දන්නේ නැහැ නේ. මං කොහොමද බඳන්නේ? වාසියක් වෙන්නේ නැතු මේ පොත කියවන්නේ. මේ? සෝරි ඈ. ඒ අප්ප. මොකද ඔව් සමහර විට මට එක වෙලාවකට හිතාගන්න මේ වෙන දේවල් කියනද මට එන්න කිව්වේ පූර්ණිම අපේ ජීවිතයේ ලස්සනම කාලේ මේ ටික කාලේ අපිට ඒකත් නැති වෙයි පොඩි මිදි මත නෑ
මම නිදිමත ආවේ නැහැ. රස්නේ හින්දා වෙන්නේ නැති. මට නිදිමතයි. අපි නිදාගමුද? මං හිතුවේ නෑ අපිට මෙහෙම ඉන්න හම්බ වෙයි කියලා. ඒ වුණාට ඉතින් අපි මෙහෙම ඉන්නවනේ. කොච්චර වෙයි වුණත් ආයෙම ආයෙම හම්බ වෙන්න එක වෙන්න තිබේ. සනීපෙන් එයානම් සනීපෙන්. හැබැයි ඉතින් හැමදාම අර බඩු මල්ලත් එක්ක ලෙඩක් අරගෙන තමයි එන්නේ. ඒ බාර අරන් ආපු ලෙඩේ මොකද්ද? දන්නේ නැද්ද එයාගේ ඇටි? අර දඹුලේ ආත්‍රික මධ්‍යස්ථානයේ බඩු මිල වගේ දවසින් දවස බඩු මිල වෙනස් වෙනවා. එයාට අලුත් යෝජනාවක් ඇවිල්ලලු. එහෙ දෑවැද්ද අපේ දෑවැද්දට වැඩිය හොඳයිලු. තාමත් ඉන්නවද බං දෑවැද්ද ඉල්ලන මිනිස්සු? මම නම් ගන්නෙ කොස්ස. ඒක ඉතින් අපේ ගෙදර කැබිනට් මණ්ඩලයේ තීරණයක්නේ. නැත්තම් ඉතින් මෙලහට මගේ අතනිත් කොසු දෙක තුනක් කැඩිලා. එකකට අපේ අක්ක හරි වාසනාවන්තයි බං. එයාට ඉතින් මුළු ලෝකෙම දාලා එන්න කොල්ලෙක් ඉන්නවනේ. මටත් එහෙම කෙනෙක් හිටියා නම් මං කෙලින්ම ගිහ විපක්ෂේ වාඩි වෙනවා. උදේම බැම් පාස් වෙන්න ගිහින්. දැන් දොස්තර නෝන ටයිම් එකට යම් වෙන්න වෙලාවක් නැහැ. එයා නැති ගත් හොඳයි. මම අර ප්‍රශ්න ගැන හිතුවම්. නංගි ප්‍රශ්නේද? මම හිතන්නේ දැන් මේකේත් ලක්ෂ 30-40ක් වටිනවා ඇති නේද? අම්මේ නරකද මේක නංගි නමට ලියුවා? කොහමද දැන් තියෙන්නේ මේක අම්මගේ නමට? එහෙම නැත්තම් මෙලහකටත් මම මේක ලියලා. පුතා, නිකම් බෝධිසත්වෙක් වෙන්න හදන්න එපා. ඔයා හම්බ කරපු හැම සතයක්ම වියදම් කරේ මේ ගෙදරටයි නන්දිටයි. මේ ගේ දුන්නාම ඔයා කොහෙද ඉන්නේ? කියලා කරන්න බෑ. නෑ නෑ නෑ. ඕනේ. කොහොමත් නංගි මේ ගෙදර ඉන්නේ නෑනේ. ඔයා තමයි කවදා හරි මේ ගෙදර ඉන්න ඕන. එක්කෙනෙක් ඉඳ අනිත් එක්කෙනා පාරට බහින්න ඕනේ නෑනේ.
එකමට කිව්වේ. මමත් ඉතින් කසාදයක් බඳීද කියලා කවුද දන්නේ. දැන්වත් ඔක ඉතින් අත්හැරියේ නැද්ද? එහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? බැරි එකනේ ප්‍රශ්නේ. දන්නේ බලන්න. හා පොනේ. මං ඉතින් කවුරුත් දිහා නොබැලුවට ඒගොල්ලෝ මං දිහා බලන්න එපා. ඒකයි. කටනම් තියෙනවා. දෙන්නත් එක්ක උදෙම ගිහලා නාගෙන කොණ්ඩේ බේරිලාවත් නේ ගැට ගහගෙන නේ. ඔක්කොත් කියන්න තියෙන වෙලාවනේ අක්කේ. නැත්තම් ඉතින් ලෙක්චර්ස් උයි ලේටුයි. ජීවිතේම ලෙඩක් කරගන්න ඕනේ නැහනේ. දැන් කොහමද සඳුනිට? ඈ ඉතින් හැමදේම දැන් කියන්නේ ඔත් එක්කනේ. සුසන්ත අයියගේම නංගි. මාත් එක්ක මුකුත් කියන්නේ. අන්නේ හර දැවැජි ප්‍රශ්නයක් ඇවිල්ලා. ජයනිත් ෆුල් මාකට් වෙලාලු. හරියට ගෑස් බිල වගේ. අන්න මිලියල ගිහිල්ලලු. කිව්ව කැත විතරක්. වාගේ කටනම් දැන් ගණ්ඩ දෙයක් නෑ නංගි. සුසන්තය සඳුනිට කළා වගේ මියාවත් ගෙදර තියාගන්න තිබ්බේ මට. එහෙම වුණා නම් අපේ මාකටුත් නැති වෙනවනේ. මෙමෙ මට බරක් වුණා. මාත්‍ය යුතුකම කතා කියන එක අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා. බලාගෙන ගියාම තමුසෙත් මාර මිනිහෙක් තමයි. නැතුව දැන් අපි තල්ලු කරලා ස්ටාර්ට් කරපුවා තමයි ඔය ටොයියා වගේ දුවන්නේ. Very heavy beautiful sir.